අද වෘතාන්තය පංකල් දේශේ රාජසභාව ණය ගැනීමේ ප්‍රීතිය සමරයි මේ පුරෝහිත මහත්මයා ඔකියන්නේ මේ මං අර චිත්‍ර ප්‍රදර්ශන වලට ඇඳලා දීපු චිත්‍ර ටික සේරම විකුණුනාද ඔව් මහත්මයා ඔව් ප්‍රීති ඒ කියන්නේ ඔක්කොම ටික එකපාරම ගත්තද ඔව් දැන් ඔය ගණ්ඩ ආපු එක්කෙනා ගෙලින්ම මේ මහත්මයා මයෙන් ඇහුවා මේ මහත්මයා මැරුණයින් පස්සේ දැන් මේ චිත්‍ර වල වටිනාකම තව වැඩි වෙයිද කියලා අනිවාර්යයෙන්ම ඉති වැඩි වෙනවානේ කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ කලාකෘති වල වටිනාකම නිකම්ම වාගේ වැඩි වෙනවානේ. ඔව් මමත් මිනිහට ඒක කියලා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒක කිව්වා ඉතරයි මිනිහා ගැලින්ම මහත්මයා ඉදිරිපත් කරලා තිබිච්ච මේ ඔය චිත්‍ර ප්‍රදර්ශනයේ සම්පූර්ණ චිත්‍ර ටික මිනිහා ගත්තා. හරි සතුටේ හරි සන්තෝතයි. ප්‍රීති. මේ ඔබතුමා ඔච්චර වීදි වෙන්න එපා මොකද පොඩි අවුලකුත් තියෙනවා ඉතින්. ඒ මොකද අවුල? ඒ චිත්‍ර ටික තේරම එකපාර අරගත්තේ මහත්මයාට බේත් කරන ඔය දොස්තර මහත්තයානේ. ඒ දොස්තර මහත්තයා තමයි මහත්මයා මැරුණාම ඒ මහත්මයාගේ චිත්‍රවල වටිනාකම වැඩි වෙනවා කියන එක කිව්ව ගමන් ඔක්කොම චිත්‍ර ටික අරගත්තේ ඕතල පොට්ටනි කරලා. ඒ ආයෙත් පස්සේ හරි සතුටින් ගියා. මටත් ගානක් දුන්නා ටිප් එකකට. පුරෝහිත කියපන්. මේ මහත්මයා මොකද මෙතන බිම වැටිලා? මේ උන්මාදයට. උන්මාදයට? මහත්මයා ඇඳලා ප්‍රදර්ශනයට දීපු චිත්‍ර සේරම සුටුස් පුරුස් ගාලා එකපාර විකුණුනා කිව්වහම ඒක දරා ගන්න බැරුව වැහන්න ගියාංකෝ බලන් කටට කන තියලා හුස්ම වැටෙනවද කියලා මේ පුරෝහිත්තුමා ඔව් මොකද මං ඇඳ චිත්‍ර ටිකක් විකුණුනාද උඹ ඇඳපු චිත්‍ර නම් එකක්ක වික්කේ නෑ බං හැබැයි මේ උඹ ඇඳපු ඇඳුම් ටික නම් විකුණලා දැම්ම ඈ ඒ කාටද නගර සභාවේ සැන්ටි පෝට් එකට මේ මදුරු වසංගතේ වැඩි කියලා ඒ මදුරු එළවන්න දුන් ගහන්න උඹගේ ඔය ඇඳපු අහංකඩ රෙදි ටික ඔක්කොම අරන් ගියා. ඒ එකක් පත්තු කළාම ගමක මදුරු වෙන්නේ නැති වෙනවලු. ඇඳපු ඇඳුම්ද? මැදපු ඇඳුම්ද? මැදපු ඇඳුනුයි ඇඳපු ඇඳුනුයි ඔක්කොම ගත්තා. ඒගොල්ලෝ මැදපු ඇඳුම් ටික ගත්තේ පුච්චල මදුරුව පන්නන්න. උඹ ඇඳලා ඕදන් නැතුව තිබිච්ච ටික අරන් ගියා. වනල ගසලා අර එමේ මදුරුව පන්නන්න. ඒක නෙමෙයි පුරෝහිත්තුමා. රජතුමා මේ රජතුමා කියන්නේ බං ඔටුන්න විකුණන්න කියලා. මොකක් ඔටුන්න විකුණන්න? ඔව් දැන් මේ අපේ රජතුමාගේ ඉන්නවනේ මනි බඩු වෙලෙන්දේ. මිනිහ රජතුමාට කියලා පට්ට ගානකට ඔටුන්න විකුණලා දෙන්නම් කියලා. ආ බෝ ඌනම් හරිම අණ්ඩපාලයෙක්නේ. ඈ ඇයියේ? ඔයි ඔක කලින් පොඩි ඇටසැකිල්ලකුත් වික්කනේ රජතුමාගේ පොඩි කාලේ ඇටසැකිල්ල කියලා. ඈ? ඇයි අර වඳුරු ඇටසැකිල්ලක් කරන්? ඕ ඒක හෙන ගානකට විකුණනවා. කවුද මං එක ගත්ත එක? රජවාසලේ කතා. පුරෝහිත ඉන්නවා මොකද මහත්මයා? කොහෙද මම බලා ඉන්නේ? මේ ප්‍රීති ජායක ආරංචියක් තියෙනවා වරෙල්ලා. මොකද්ද එච්චර ප්‍රීතිය? රජතුමාගේ ඔටුන්නත් අර දොස්තර මහත්තයා අරගත්ත කියන එකද? මොකද්ද? ඇයි මේ රජතුමා අභාව ප්‍රාප්ත වුණාට පස්සේ රජතුමාගේ ඔටුන්නේ මිල මාර විදිහට වැඩි වෙනවා කියලා කිව්ව ගමන් පට්ට ගානකට අර දොස්තර මහත්තයා ගත්තානේ රජතුමාගේ දැන් තියෙන ඔටුන්න. ඒකද ඔබ අන්තර ඔය තියෙන ප්‍රීතිය? නෑ බං මම මේ කියන්නේ ඒක නෙමෙයි මං හඳුන් බහුව වෙන කතාවක්. මම මේ කියන්නේ අනේක නෙමෙයි. මොකද නේ ඔච්චරටම ප්‍රීතිදායක ආරංචිය? අපිට ණයක් හම්බ වෙලා. හප්පඩදිරි. අයිගුණ්ඩිකත් එක්කම හම්බෙලා තියෙනවා. මොකද ඒක අයිගුණ්ඩිකයා? මේ කවුද මහත්තුමා? ඔය ණය හම්බෙන්න කලින් මහා සද්දයක් ආවද? දෙබෑ කරගෙන දාවේ. මොකද්ද? විශාල සද්දයක් දැහුනේ. මේ මහත්මයා මේ නොදන්න මගුල් හින්දා මම මේ කියන්නේ. අයිගුණ්ඩිකයා නැතුව නම් ඔය ණය අතපද ගන්න යන්න එපා. මොකද ඔකගේ දත ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ පුරෝහිත්තුමා කියන්නේ අහිගුන් ටිකේත් ගන්න ඕන කියලාද? අනිවාර්යෙන්. අයියෝ ඔය අහිගුන් ටිකේ ඉන්නේ හෙන සෙට් පිටින්. තනියම නෙමෙයි. එමේ. ඕගොන් මෙහෙ ඇවිල්ලා ලගින්න ගත්තොත් රජමාලිගාව ඉඩත් මදි වෙයි. අයියෝ පුරෝහිත. ඕ. සකපෝ. මොනවද මුලම කියවන්නේ? මං කියෙන්නේ ණයක් කතාවක් නේ බං. අපිට මේ ණයක් හම්බෙච්චේ කියලා. දැන් ඔය කියන්නේ මහත්මයා රජතුමාට දීපු ණයක් ආපහු මහත්මයාට හම්බුණා කියලාද කියන්නේ ඔය? මහමෙතුමා හරි බලු වෙන කරන්නේ. මම කහවණු 10ක් ණයට ඉල්ලුවා. හත් අතේ දිවුර කිව්වන හත පහක් අතේ නැහැ කියලා. ඔය දෙවිල දින්නේ අසාගේට. යෝ ගොන් හොතම්බෝනේ. මේක මේ මට හම්බෙච්ච ණයක් නෙමෙයි බං. මේක මේ ලෝක බැංකුවෙන් හම්බෙච්ච විශාල ගානක ණය බිලියන ගාන. අපි මේක සමරන්න ඕනේ. තරමක් ගන්න නම් මහමෙතුමා කෙලින්ම ට්‍රීට් තරමක් ගමු. ඔච්චර ගානක් හම්බ වෙනා නිකම් මේ හංකට තරම් කරන වැඩක් නැහැ නේ.
මේ අර දෙපැත්තෙන් පේනේ වරන් ගන්න එපා. කැතේවි. ඔව් මේ පොඩි එලියකටත් මිනිහද පේනවා. මේ මොන බම්ම මහද්දිම්බරය කියවන ගම්බලා. සරමන් එපා මම කවේ සමරන්න ඕන. මේ රීති අපි සමරන්න ඕන. මොනවා? ලැහැත්යල මේක සෙලිබ්‍රේට් කරන්න. රජවාසලේ කතා. දැන් එතකොට මේ මහමෙතුමා කියන්නේ මේ සිද්ධිය අපි ලොකුවට සමරන්න ඕනේ නේද? අනිවාර්යෙන් ඒක තමයි මම කිව්වේ. හරි. එහෙමනම් ක්‍රම දෙකක් තියෙනවා ඕකට. මොකද්ද දෙක? එක්කෝ අපි පාරේ කිරිබත්තු යන්න ඕනේ. එහෙම නැත්නම් අර රතිඤ්ඤා වැල් ගෙනල්ලා වත්ත වටේ පත්තු කරන්න ඕනේ. ඔය දෙකම කරන්නත් පුළුවන්. මොකද්ද කරන්නේ? අයියෝ බං මේ හැමදාම කරන ඔය සම්ප්‍රදායක පුංචි දේවල් කරලා හරියන්නේ නැහැ. මේ පාර අපි දැනෙන් නැවලා කරන්න ඕන. එහෙමනම් මේ මහමෙතුමා අපි දේවියගේ උපන්දිනයට හැදුවා වාගේ තට්ටු 10 කේක් එකක් හදමු. ආවෝ ඒක කරන්න බෑ. මොකද බැරි? දැන් ප්‍රාදේශීය විසුරුවල හින්දා ඔය ප්ලෑන් එක අනුමත කරගන්න හම්බෙන්නේ නෑනේ. ඊ ඔලෝනට කියලා බැරි වේද? බෑ තට්ටු 18ක් නේ. ගිය පාර එකත් තාම අනුමත වෙලාවේ නෑ. අන්තිමට කියලා දැන් කේක් එකකට පාකින් තිබ්බේ නෑ කියලා අනුමත කරන්න බෑ කියලා. අනිත් එක තට්ටු 18ක් නම් ලිෆ්ට් එකක් දාන්න ඕනේ. අයියෝ මේ ගම් කබරපට වුණා කියලාද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඉස්සෙල්ලාම අපි මේ ප්‍රීතිය සමරන්න මේ කැකිරි උතුරවන්න ඕන. කැකිරි කොහෙද? මේ කිරි උතුරවන්න වෙන්නේ නැති. අන්න හරි කිරි උතුරවන්න ඕන. ඊට පස්සේ අපි ලොකු කිරිබතක් හදන්න ඕන. පඩතිරි මහමෙතුමා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිරිබත් වැඩි කොහොමත් හරි. ඒක මෙච්චර ඉක්මනට කිරිබත් හදාගත්තේ වැඩේද? නෑ තාම හැදුවේ නෑ. එහෙනම් මේ කිරිබතට ඕන කරන මේ පොල් ගණ්ඩ පොල් අක්කර 500ක් සල්ලි දීලම ගත්තා. පොල් වතු ගත්තා. ඒ කියන්නේ රජතුමාට උනා සතුටු හිතෙයි. රජතුමාට ඕනේ විදිහේ නාඹර කෙල්ලෙක් ගත්තා කියලා. කෙල්ලෙක් නෙමෙයි බං. මේ නාඹර පොල් ගැට තියෙන වත්තක් ගත්තේ. මා දැන් මං ඊ පුරෝහිතතුමා ගෙනුත් කහවණු 10ක් නැටිල්ලුවා. මොකද්ද ඒක උඩ කිව්වේ? සතේ නැහැ කිව්වා. ඒවරේ පොල් වතු ගන්න සල්ලි දිනවා. ඔය බලහමකෝ ඉතින් බටලවනවනේ මගේ සල්ලියකින් ගත්ත එකක් නෙමෙයි බං. මම මේ කියන්නේ. කෙලිම මෙන් ලෝන් එකට හම්බෙච්ච සල්ලි වලින් ගත්තේ. අප්පඩි. තාම ලෝන් එක හම්බෙලත් නැහනේ අතට. ඉතින් හිටහංගෝ කියනකන් ඒ ලෝන් එක හම්බෙච්චකම ගෙවනවා කියලා මම වෙන ලෝන් එකක් දාලා ඒකෙන් ගත්තේ. ඉතින් දැන් පොල් විතරක් තිබිලා හරියනවෙ. හරි පොඩ්ඩක් මේක බුදු කලබලයන්නේ පොඩ්ඩ හිටං. කෙලින්ම කොල්ල ගත්තා කුඹුරු අක්කර 25ක්. ඈ නිකන් නෙමෙයි ධාර පඹයකුත් එක්ක. පඹයක් මොකටද? ඇයි බං දැන් උඹ නිවාඩු ගියාට පස්සේ උඹේ වැඩ ටික බලන්න එක ගින්ද බෑ. පඹෙක් මේ පුරෝහිත. ඕම ආවත්තම. මේ ණය සල්ලි හම්බෙච්ච ගමන් මේ මාලිගාවේ ඉන්න පූතන්ට බෙරලියන්තු මාල දාන්නයි බල්ලන්ට රත්තරන් කරපඩි දාන්නයි නම් ලැහැත්තෙන්න එපා පුතේ. හොඳේ. මේක බොහොම අරපරිස්සමෙන් අපි පාවිච්චි කරන්න ඕන. අයියෝ මහවැත්තම කුණුකම් කරන්න එපා. මේ වගේ එකක් සෙලිබ්‍රේට් කරනවා නම් ඕම නිකම්ම ලපයි සිපයි 250 වැඩ කරලා හරියන්නේ නැහැ. සුද්ධ වුණා තිනාවේ. ඔව් උන් නක්කලේද යකට මුම් මෙහෙමද සෙලිබ්‍රේට් කරන්නේ. නිකන් ලෝකලයිජාවට ලක් වෙන්න බෑ. කරනවා නම් මහවැත්තුමා අතපය දිගහැරලා හොඳට කරන්න. මෙන්න මෙහෙම. සෝරි. අපි තමයි හොඳටම කළේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ උන් හිනාවෙන් පටන් ගන්නේ ඔයාලගේ මේ ගොන් වල ටික දැකලා හොඳේ. ගොන් වැඩ නෙමෙයිනේ අපි කරන්නේ ලෙසට ගන්නවානේ. හොඳට පොල් කිරි දාලා කිරි රහට කිරිපත හදනවා. මේ පොඩ්ඩක් ඉවසලා ඉන්නවලා. ඔය ඩොලර ටික ඇවිල්ලා මේක පොඩ්ඩක් ස්ථාපිත කරගන්නකම්. අයියෝ එච්චර ඉන්න බෑනේ මහමෙතුමා. ඔබතුමාට තේරෙන්නේ නැද්ද? මොයි මොකද? අපි මේක මේ ස්ථාවර වෙලා පිළිවිලා කරනකම් මෙතන බලන් හිටියොත් එම අනිත් ඒවුන් ටික මේක හොරගම් කරලා මේක ඉවර කරයි. ඊට පස්සේ අපිට හුප්පේ තමයි ඈ. සෙලිබ්‍රේට් උත් නෑ මුකුත් නෑ. අපිට රජවාසල වල තොට්ට යන්න වෙයි. උන් ඇවිල්ලා මේක අත සෙලිබ්‍රේට් කරයි. කල්ලවලත් බෑනේ. බෑ. අතට හම්බ වෙනකොට වැඩ ටික ලැහැත් කරලා තියන්න ඕනේ වේදම් කරන්න. රජවාසලේ කතා. මහමෙතුමා මොනවද කල්පනා කරන්නේ? මම මේ කල්පනා කර කර හිටියේ සකපු මේ රටේ මේ ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ නැද්ද කියලා. ඇයි ඒ කියන්නේ බං මේ ඩොරල් එක පාත වැටෙන්නේම නැහැනේ. උඩමනේ තියෙන්නේ. ගුරුත්වාකර්ෂණය වැඩ කරන නම් කොයිලා යෝග දැන් පාත වැටෙන්නේ බෑ. මේ මහමෙතුමා කෑ ගන්න එපා බං මේ මම ළඟ ඉන්නේ. ළඟ. කොහොමද රජා ඇවිල්ලාද? නෑ මේ මම මේකයි කල්පනා කළේ. දැන් අර තොරම්බල් විකුණන එක රජාගේ මහායට තකිල්ල තිකුණවත් දන්නේ නෑ මේ තාම නෑනේ ආවේ. ප්‍රීති මම ඕක කියන්නේ මෙතන දුවගෙනාවේ. නෑ ඒකට නෙමෙයි මේ මං ආවේ මහමෙතුමා අර ණය ලැබීමේ ප්‍රීතිය සමරන මහා භෝජන සංග්‍රහයේ ප්‍රධාන නාරිවේදී ඇවිල්ලා ඉන්නවා. ඒ බිසෝ ප්‍රෙඩ්නන්ද්. කවුද? නාරි වෛද්‍යතුමා ඇවිල්ලා.
අයියෝ ඔය කියන්නේ නාරි වේදී නෙමෙයි සූප වේදී මහමෙතුම අයියෝ මේ යක්ෂයාට වචන හයිද කියන්න බෑනේ ඒ කියන්නේ සූප වේදී finger ball අන්න ඒ හදේ ඇවිල්ලා ඉන්නේ මහමෙතුම එන්න කියනවා මම ඕක මට කියන්න දෙයක් finger ball සූප වේදී තුමා එන්න සූප වේදී තුමා කොහොමද දැන් මේ භෝජන සංග්‍රහය ලැහත්තිද අපේ අම්මා ලැහත්ති කියන්නේ මහමෙතුමනි මේ කෝ දැන් අපේ මහරජතුමා නැද්ද රත්තුමා වගේ සායපන් මලක් කියපන් මට කියපන් දැන් ලැහත්තිද භෝජන සංග්‍රහය ලැහත්ති කියලා කියන්නේ මහමෙතුමනි මේ භෝජන සංග්‍රහයට පොඩෙන්ද බත් වර්ග හදලා තියෙනවා 512ක් අප්පටරි එමුනාද දැන් මෙහෙමනේ දැන් ඔය එළු මස් පාවිච්චි කරලා හදලා තියෙන බත් වර්ග ටික කියනවා නම් එළු මස් ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ එළු කටු ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ එළු රවුල ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ පුල් එළුවා ෆ්‍රයිඩ් රයිස් පුල් එළුවා කියනවා ඒක මෙහෙමම ආවතුනේ මුලින්ම වෙජිටබල් වලින් ෆ්‍රයිඩ් රයිස් එවනවා වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා ඒක එළුවට සම්පූර්ණයෙන් කන්න දෙනවා ඊට පස්සේ ආන්ගේ එළුව ගෙඩිය පිටින් අරගෙන මේසෙ උඩ තියනවා ඕක බෑ කියයිනේ කන්න කියොත් එහෙම ඌ බෑ කියනවා ඒ උනාට අපි කියනවා එහෙම බෑ කියලා හරි නැත්නම් කන්න ඕනේ නැත්නම් අපිට කන්න වෙනවා කියලා මේ මේ හරි හරි දැන් ඔය එළු මස් බත් ඇති දැන් අනිත් බත් වර්ග ගැන කියහන්කෝ දැන් අපි ඔය චිකන් ගත්තොත් ඒකෙන් සාම ගත්තේ නේද මොනවද චිකන් අරන් තියෙන්නේ එහෙනම් ගත්තොත් කියේ නෑ මං කියන්නේ මේ දැන් ඔය චිකන් ෆ්‍රයිඩ් රයිස් ගත්තොත් ඒකෙන් ඒකත් සාම ගත්තේ නේද ගත්තා මේ විස්තරේ කියන්නේ කෙලින්ම කුකුල් ෆ්‍රයිඩ් රයිස් තියෙනවා ඊට පස්සේ කිකිලි ෆ්‍රයිඩ් රයිස් තියෙනවා දැන් ඔය කුකුල් ෆ්‍රයිඩ් රයිස් කියන එකෙත් විවිධාකාරයේ විභේදන තියෙනවා වර්ග තියෙනවා ඒ කියන්නේ මහමෙතුමාට කියන්ද අවිවාහක කුකුල් ෆ්‍රයිඩ් රයිස් කියලා වෙනම එකක් තියෙනවා විවාහක කුකුල් ෆ්‍රයිඩ් රයිස් වෙනම තියෙනවා ඊට පස්සේ අවිවාහක කිකිලියන්ගේ ෆ්‍රයිඩ් රයිස් වෙනම තියෙනවා කියන්නේ කන්‍යා කිකිලියෝ ඊට පස්සේ බැඳපු කිකිලියන්ගේ ෆ්‍රයිඩ් රයිස් වෙනම තියෙනවා ඩිවෝස් කිකිලියන්ගේ වෙනම තියෙනවා ඊට පස්සේ තියෙනවා මහමෙතුම උපාදි සහිත කුකුල් ෆ්‍රයිඩ් රයිස් කුපාඩි කොහමද හොයාගත්තේ කුපාඩි විකාරද ඔය දැන් කුකුල් නෑ නෑ උපාදි ගත්ත කුකුල්ලුන්ගේ ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ උසස් පෙළ සමත් කුකුල්ලුන්ගේ ෆ්‍රයිඩ් රයිස් වෙනම තියෙනවා ඊට පස්සේ තව විශේෂයක් තියෙනවා මහමෙතුම ප්‍රතිව්‍යුහගත කරණය කරන ලද කුකුල්ලන්ගේ ෆ්‍රයිඩ් රයිස් තියෙනවා ඔච්චර කියන රයින්ද වඩ තව පටන් ගත්තා විතරයි තව මහමෙතුමා වෙජිටබල් කුකුල්ලු කියලා වෙනම ඉන්නවා ඒ සෙට් එක ආයි මස් කන කුකුල්ලු ඉන්නවා වෙනම දැන් පොඩි දැන් උත්තර මේ එළුවයි චිකනයි විතරද ඉන්නේ නෑ ඇයි හරක් කිව්වේ තහරක් ගත්තාම තනකොළ කන හරක් ඉන්නවා ගම කන හරක් ඉන්නවා පලාත කන හරක් ඉන්නවා ඊට පස්සේ රට කන හරක් ඉන්නවා එම් ෆ්‍රයිඩ් රයිස් තියනවාද නෑ පොඩ එන්න මහමෙතුම වර්ධුනා මේ ඒ ඒ ඒ සෙට් එක වෙන්නේ භෝජන සංග්‍රහය භුක්ති විඳින්ද ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ආරාධිත අමුත්තු රජවාසලේ කතා පොඩේ මේ සූප වේදි මොකද දැන් මොකද අර කිව්වේ මේ ආරාධිත අමුත්ත වෙන මොකද කිව්වේ ඇයි ඉතින් ආරාධිත අමුත්ත වෙනවනේ මේකට හරි දැන් ඒකට මස් වර්ග විතරද සේරව තියෙන්නේ ඒක මස් කන්න දේවක් අයන්නේ අනේ ඉතින් මටනේ වැඩේ වාර දුන්නේ බයෙන්දපා බාවතුම ඔක්කොටම ඇති වෙන්න බඩු තියලා මොනවද තියෙන්නේ දැන් ඔය මේ මස් කන්න ඇයින්ද කන්ද මේ අහන්නේ ලෝලුනේ ඔව් මොනවද තියෙන්නේ මේ බලන්න ලිස්ට් එක මේ තියෙන ආ මේ තියෙන රට තනකොළ තියෙනවා දේශීය තනකොළ තියෙනවා ඊට පස්සේ මිශ්‍ර තනකොළ තියෙනවා තනකොළ වලින් සලාද තනකොළ චොප්සි ඔය පොඩේ නූපේදී දැන් මොකටද තනකොළ තියෙන්නේ යකින් ඇයි ඉතින් මේ අපේ පුරෝහිතතුමා කියපු පිළිවෙලට තමයි මේ මෙනු එක හදලා තියෙන්නේ මොකද පුරෝහිත කිව්වේ ඉතින් මේ පුරෝහිතතුමා කෙලින්ම කිව්වා භෝජන සංග්‍රහයට එන එවුන් ඔක්කොම රට හරක් කියලා ඔක උන්ට කන්ද යහමින් තනකොළ වර්ග තියෙන දෙපැයි පුරෝහිතා කොහොමද පුරු සගබු කොහොමද පුරෝහිතා හැමතුමා පුරෝහිතා කෝ මේ පුරෝහිතුමා දැන් හිටිය දෙන්නේ මාරු වෙලා වගේ මේක මේ කියලා තියෙන්නේ මේ රට තනකොළ වලින් කැමදන්නේ කියලා ඔක්කොම ඉන්නේ රට හරක් කියලා
මේ සුපර් අයමයි අයමයි මේ ඔය මේ රට යන කොල්ලම හරියන්නේ නැහැ එළවලු මොනවයි තියෙන්නේ පොඩ්ඩක් ඉන්න එකක් තියෙම එකක් තියෙන මොකද ඒක මේ තියෙන්නේ මේ තියෙන දැනි දැක්ක පතෝල ස්ලාදය මෙච්චර මේ වැදගත් ලොකු භෝජන සංග්‍රහයකට පතෝල දැන්නේ මොන අලකින් ගිරියකද අනේ ඉතින් මම දන්නේ නැහැ පුරෝහිතතුමානේ මට කිව්වේ මොකද කිව්වේ මේ පුරෝහිතතුමා මායක කිව්වා මේ රජතුමයි මහමැතිතුමයි දෙන්නාම හෙන පතෝලේ ඔය එවුල්ලා දෙන්න කැමති වැඩියෙන් පතෝල කන්ද කියලා ඈ පුරෝහිත සගමෝ ඈ කොහොමද මේ පුරෝහිත මේ හිටිය මේනේ මේ සූපෝ ඕක හරියන්නේ නැහැ හොඳේ මේ පුරෝහිතයා බෝ නොම ගැරලා තින්නේ එහෙමනම් චව් චව් මාළුවක් දෙන්නද ඕව දෙන්න පුරවද බම් මේ වෙන ආරයි දමුත්තන්ට වැදගත් කැමරට එකක් තියෙන්නේ මම දියලා බු මොකද බං ඔය කියවන්නේ දැන් ඇත්තටම එතකොට ඔය භෝජන සංග්‍රහයට වැදගත් මිනිස්සු එකෙක්වත් එනවද නැත්තම් එකෝ රජතුමයි වයිට් ඉන්නෝනි. හරි රජතුමයි මහමැතිතුමයි යන හින්දා තමයි මං අහන්නේ මේ වැදගත් මිනිස්සු තව එතෙන්ට එනවද කියලා. මේ ඔය විකාර කතා කියවන්න එපා. දැන් භෝජන සංග්‍රහයට තවමනක් තියෙන්නේ. ආ ෆින්ගර් බෝල් තියෙනවා. කැමෙන් පස්සේ කන්න. මොනවද? ෆින්ගර් බෝල්? නෑ අත හොදන භාජනේ බෝල් එක. එව්වා තියෙනවා ඇති වෙන්න ගෙනගෙන කේටරින් එකෙන් අපි අය කන දෙයක් නෙමෙයි නේ නෑ කන දෙයක් නෙමෙයි වැඩි වෙච්ච උන්ට බොන්න පුළුවන් බොන දෙයක් විදිහට දැන් බං අහන්නේ ඔනේ බං කණ්ඩවලක් තියෙන්නේ කියලා මේකයි මේ අපේ මහයමතිතුමා වැඩියට ගන්න එපා අපි ඕනවට වඩා සෙලිබ්‍රේට් එක කරන්න ගියොත් ජනතාවගෙන් කණ්ඩ වෙයි නේද එහෙමකොට මෙච්චර මේ නෑක් කරගෙන මේකනේ මහයමතිතුමා ඕකුන්ට තේරෙන්නේ නෑනේ මේ කිමේ වටිනාකම මෙච්චර මේ නෑක් කරගෙන කොච්චර තන්තෝද වෙන්න ඕනද නැත්තුව ඉතින් ඔය කෑම මෙනු එක ගන්න කියනකොට මේ සකපුතුමත් කිව්වනේ මේ ඕක සෙලිබ්‍රේට් කරන්න වැඩි හරියක් එන්නේත් මේ එන රට හරක් කියලා කේක් එකකට ගහන්න ගේන ඉතිපන්දන් තමයි හරිනම් ඕකුන්ට කව්වන්න ඕනේ කියලා කිව්වේ මහා ආයේ කට්ටිය ඉන්න තැන ආයේ කිව්වනේ දැන් ඔය රතින් අවල් ගෙනල්ලා ඒවා දානකොට දාන්න ඕනේ මේ නිකන් බිමට නෙමෙයි කෙලිම ඕකුන්ගේ කටවල් වලටයි මල් මාල වාගේ හදලා බෙලි වලටයි කියලා මොනවා ඒකල ගිනි තෙල් දුවන්න කියලා කිව්වේ සකපෝ කොයාකෝ දැන් මෙතන ඉන්නේ සකපෝ රජවාසලේ කතා අවසරයි මහමැතිතුමනි මේ බාවද ඔව් මේ වැඩ නේද ඇයි දෙක සකපෝ අම් බානක වැඩ නේ මේ සකපෝ මේ හැබැයි තිටියෝ ජාලරද තිරරද්දස් මොකක් හරි එනවා එළියට මේ තිරරද්ද පොඩ්ඩක් ඉරිලා ඒක වැහුවා මේ මහමැතිතුම මේ අවසරයි මහමැතිතුමනි මොන වුණත් ථූප වේදියාගේ වැඩේ නියමිත කළලා තියෙනවා හරි ඒ කියන්නේ මේ මහමැතිතුමාට කියන්න මහමැතිතුමනි කෑම මේස මම පොඩ්ඩක් බැලුවා කිලෝමීටර් 7 අධිකයි මැදින් තියෙන පාලම් දෙකයි බෝක්ක 24යි පාලම් දෙක මොකද බත්තුලින් මස් වලට මාරු වෙන පාලමයි එතකොට මස් වලින් එළවලු වලට මාරු වෙන පාලමයි ඉතින් පාලම් මොකද ඇයි රද්දුමනේ කිලෝමීටර් 7ක් දිගයි ඉන්නේ කෑම මේසේ ඉතින් ඕක එක දිගට යනකොට අපේ දියාගල තියෙනනේ මාලිගාව වටේ ආරක්ෂාවට දාලා තියෙනවා හරි පැතෙන් දින බිසෝ උරුනාන පොකුණ මේ එතන එන අප්සෙට් එකක් තියෙනවා මහත්තුම ඇයි මොකද අප්සෙට් නෑ එතන දැන් මේ කෑම මේසේ බුපේකෙ මෙහෙම බෙදාගෙන බෙදාගෙන යන කට්ටිය එතන බිසෝරු නාන වෙලාවක් වුණොත් එහෙම ඒක දිහා බලන් ගියොත් එහෙම මේ පාලම පල්ලේ වැල්ලා පොකුණට වැටේ මුන් වැටුණත් කමන්නේ නෑ කෑම ටික ඒකනේ අපරාධනේ extra මාරුවෙන් උයලා මේ විදන් කළා මේ මහමෙත තව පොඩි වැඩක් තියෙනවා මොකද වැඩේ අපේ ඔය රතිඤ්ඤ කොන්තරද්දුව ථූප වේදියාටම දුන්නා නම් ලේසි නේද ඇයි ඌ රතිඤ්ඤ වලින් ථූප හදලාද නෑ අපි කෑම කන අතරේ මේ මහමෙතුමා ගෙලින්ම අලංකාර මල්වෙටි සඳහන් යන්න අරමන්න පුළුවන් නේ අපිට ඒ කොහොමද ඇයි ඌ අතේ තියෙනවන්නේ අලුත්ම ටෙක්නොලොජි ඒ කියන්නේ මොකක් තකරන් කියන්නේ නෑ ටෙක්නොලොජි කියලා කියන්නේ මේ තාකසනේ මොකද අලුත් එක දැන් ඔගේ ඔබතුමාට කියන්න මහමෙතුමා ඔය සූපවේදියා ගාව තියෙනවනේ මුරුංග අහස්කූරු පතෝල කරල් වලින් මල්වෙටි තක්කාලි වලින් බම්බර චක්‍ර මෑ කරල් වලින් නිලාකූරු අල වලින් මේ චීන පටස් පොලේ ගන්න මේ පුරෝහිතතුමා එතකොට අපි කටාරම් බලන් ඉන්නවද මොකටද මං කටාරම් බලන් ඉන්නේ නෑ ඉතින් මේ මුරුංග කරල කිලින්ම හසර ගිහිල්ලා ආයේ කටට වැටුණොත් අවුලන්නේ නැත්තම් ආකේ යනවනේ ආ ඇත්තද හරි උඹ එන එතෙන්ට ගිහිල්ලා මල් වෙඩිල්ල ගන්න වෙලෙට කටාරම් හිටා උඩ කාක්කොත් එහෙම පියාඹනන වෙලාවට උඹ කටාරම් උඩ බලන් හිටා සාල්ලකලාලා පාතට බාන ASCII පාත් වේ
මේ අවසරයි මහමතුමනි. ඔව් ඉන්න මොකෝ කියන්. දැන් අපි ওই මේ මේ ඔය ආස්කුරු මේ මල්ලෙඩි ගහන වෙලාවට මල්ලෙඩි සෙට් එක ආස උඩට ගිහිල්ලා පුපුරනවනේ. එතකොට කෙලින්ම ඒ අහසේ ජයශ්‍රී මහමති කියලා අහසේ ඇඳෙනවා මෙහෙම ලස්සනට. අපිට මටත් ඇඳෙනවා. ඈ මොකද මේ මහමතුමාට ඇඳෙන්නේ? උඹලා අපිව අන්දන ඇඳිලාට බං. උඹලා ලොකුවට කිව්වට මුරුංග කරලෙන්නේ ජයශ්‍රී මහමති කියලා ගහන්න යන්නේ. අන්න බලන්තර මේ අසල් වැසි දඹදිව රාජ්‍යයේ එව්ව සේනාවක් පොළු මුගුරු අරන් ඇවිල්ලා වටලලා උන් කියනවානේ මේ අපි සෙලිබ්‍රේට් කරන්න කලින් උන්ගෙන් ගත්ත ණයවාදිකයේ ගෙවල හිටාලා කියලා. මුළු දඹදිව එන සේනාවක් ඇවිල්ලා උයන්ද දෙන්නේ නැහැ මට. මාලිකාව වට 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 කල්ලද? වට කරලා තියෙන වැට කිරිල්ලට සමරන්න නෙමෙයි මහමෙතුමා. අපිට සරමත් නැතුව යන්න වෙන සීන් එකක් පෙන්නුම් කරන්නේ. අපච්චියේ කොහෙද මේ කැමේ සෙලිබ්‍රේට් කරන්න කලින් අපේ උන් මේ ගංගල රත්ඤපත්තු කළ මොකක් කෑවනේ? ඒ කියන්නේ අපේ මේ සෙලිබ්‍රේට් කරලා වැඩේ කල්ලා ගන්න වෙයිද? ඔව් ඔව් ඉස්සල්ලාම ණය වාසිකේ ගෙවල හිටහල්ලාලු මොක කරන්නත් කලින්. අප්පඩි රෙද්ද උගක් තියන්න ආවෙන්න. ඒක තමයි මේ රජා කලින්ම ඔටුන්න විකුණන්න ගියේ. මෝ අපිවත් අන්දනවා ওই මාර ඇඳිලා. රජවාසලේ කතා.